නිමන පිළිබඳ අනුමානඥානය ලබාගත හැක්කේ කෙසේද. බුදුන්මහන්සේ ස්වංභූඥාණයෙන්ම අවබෝධ කරගත් බිමුක්ති මාර්ගය, භවනසන මාර්ගය, බන තමමුළු ජීවිත කාලය තුළම අනන්ත අප්‍රමාණ දෙව්මිනිසුන්ට නිමනට මග පෙන්මා දීම සඳහාම දේශනා කළහ. බුදුපාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව මග පලලැබූ අිය උත්තමයින් වහන්සේලාද මේ නිවන්මාර්ගය දේශනාකර පරම්පරාගණනාවක් නොනැසෙනලෙස නිවන් මග ආරක්ෂාකර දේශනාකරමින් පවත්වාගෙන ආහ. අරය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම සියුපිලිසිබියා පත් ලැබූ අරහතුන් වහන්සේලාගේ පහලවීම නැවතීමත් සමගම මේ භවනසන භවනිරෝධ කරන මගකයා පැහැදිලිකරදීමට සමත් කෙලෙක් ුනැතිබිය ඒ ධර්මයම ඒ වෂනම යොදාගෙන පසුකාලයේ බව හදන ජීවන මාර්ගයක් සකස්කරගන්නට උපකාරවන ආගමක් ලෙස බුද්ධධර්මය තේරුම් කරදීමට යාමනිසා නිවන් මග වැසි යටපත්විය. නිවන් දැකීම යනු කුමත්තැයි තවත් කෙනෙකොට නිවැරදිව ප්‍රකාශ කළ හැක්කේ සෝවාන්, සකුල්දාගාමී අනාගාමී අරහත් යන මගඵල අවබෝධ කරගත් අරිය උත්තමයෙකුට පමණි. මෙවැනි මගඵල ලැබූ අරිය උත්තනයකුගේ කටහඬ දේශනාකරන ධර්මය තවත් කෙනෙකුට සෝතාපන්නවීමට පිහිටවේ. සෝතා පන්න යන වචනයහිම මේ අරුත ඇත. සෝත යනුෂවනයයි. පන්න යනු මගට පිවිසීමට උපකාරක බවයි. එසේ නම් සෝතාපන්න යන පදෙහි තේරුම කටහඬ අසා ධර්මයශව්‍රණය කර නිවන් මගට පත්වීම යනුවයි සුතමය ඥානය ලැබීමයි